පහුගිය සතියේ දේශපාලන කරලියේ තිරය පිටුපස සිද්ධ වෙච්චි ඔබ නොදන්න තවත් සිදුවීම් කීපයක් තමයි දැන් කියන්නේ. හුඟක් ලස්සන දොස්තර නෝන කෙනෙක් ලෝක රූපරාජිනී තරඟයට යන්න දැන් පුරුදු පුහුණු වෙමින් ඉන්නවා කියලා තිරය පිටුපස රසවත් ආරංචියක් යනවා. වයස අවුරුදු 28න් ඉහළ අයට වෙන්නුණු මේ රූපරාජිනී තරඟේ තියෙන්නේ බටහිර සුපිරි රටක කියලයි තතු දත්තයි කියන්නේ. මේ හැඩකාර දොස්තර නෝනා දකුණු පළාතෙන් කොළඹට ඇවිල්ලා දැන් කඩුවලට ප්‍රසිද්ධ වෙලක් තියෙන පළාතකළු ඉන්නේ. සුපිරි රතවාහන සුපිරි නිවාස යනාදිය පරිහරණයට වාසනාව ලැබුණු මේ නෝනා රූපරාජිනී තරඟට ඉදිරිපත් වෙන්නේ බලවත් දේශපාලන හස්තයක උදව්වෙන් කියලත් ආරංචියි. දොස්තර තරුණියව රූපරාජිනී කරන්න දත කන මේ දේශපාලන බවත නියෝජනය කරන්නේ හුඟාක් ඈත පළාතක්. ඒ වගේම එයාගේ නම පහුගිය කාලේ කියවුනේ ලොකු පුටුවකටත් ඈඳිලා. කොහොම හරි බොහොම නිර්මල සිතුවිලි ඇතිව රූපරාජිනී තරඟට ඉදිරිපත් වෙන්න යන දොස්තර නෝනට මෙතෙන්දි පොඩි චාන්ස් එකක් වැදුනොත් රෝසි නෝනට පස්සේ අපේ රටට ආයමත් රූපරාජිනී කප් එකක් ලැබෙන්න පුළුවන්. එහෙම වුණොත් කාටද ආඩම්බර? අරයට තමයි ඉතින් ආඩම්බර. ඒ වගේම ඒකාබද්ධයේ තැන් තැන්වල වාග් සංග්‍රාම පටන් අරගෙනලු. එතන අලු යට ගිනි වගේ පහුගිය කාලේ පුරාම ඇවිලුණු සටනක් තිබුණා. ඒ පංචායුධ උන්නෙහි පොහොට්ටුවේ මොලකාරය අතරේ මේක සීමාව ඉක්මවා යනකොට හිටපු ලොකු මහත්තයා වැඩේ සමතයකට පත් කරන්න වළියට සම්බන්ධයගේ හමුවක් ඇඳෙව්වා. පංචායුධ වගේම පොහොට්ටුවේ මොලකාරය ඇතුළු පිරිසක් මේ හමුවට ඇවිත් තිබුණා. හමුව ආරම්භයේදීම තියෙන අශෝභන තත්ත්වය ගැන කතා කරපු හිටපු ලොකු මහත්තයා වහාම මේ වාග් සංග්‍රාමය නතර කළ යුතු බවට දෙපක්ෂයටම අණකලා. පංචායුධ වගේම පංචායුධට උල්පන්දන් දෙන තවත් උඩරට පළාතේ කෙනෙකුගෙත් නම කියවුණා. ඒ වගේම පොහොට්ටුවේ මොලකාරයාගෙත් නම කියවුණා. කට්ටියම ඉන්නේ විපක්ෂේ. සටන් කරන්න ඕනේ ඇතුලේ ඉන්න අයත් එක්ක නෙමෙයි කියලා හිටපු ලොකු තැන සැරේටම කතා කරගෙන ගියා. මෙහෙම කතා කරගෙන යද්දි ඒකට මැදිහත් වුණු පංචායුධ හරි හරි සර් සේරම හරි ඔන්න මම සුදුකොඩි ඉස්සුවා කියලා සාම සාකච්ඡාවට අවතීර්ණ වුණා. ඊළඟට අනෙක් පාර්ශ්වයත් සුහදව කතා කරාලු. එහෙම කරලා පංචායුධයි පොහොට්ටුවේ ලොක්ක අතර තිබුණු ආරවුල යන්තම් ලියාගත්තා. ඒත් කළුතර කුමාරයාගේ වාග් සටන නම් තවම නවත්ත ගන්න හිටපු ලොකුතැන්ටත් බැරි වෙලා කියලා තමයි ඒකාබද්ධ සමහරුන්ගේ කසුකුසු වලින් දැනගන්න ලැබෙන්නේ. මේක තවත් රස කතාවක්. අපි අහලා තියෙන පරණ කතාවක් තිබුණා පළමුව බාට දෙක දෙවනුව පාසල කියලා. ඒත් මෑතකදී ප්‍රචාරය වුණු ඊට සමාන තවත් කතාවකින් කියවුනේ පළමුව සුවපති දෙවනුව ජනපති කියලා. ඉතින් මේ කතාව ප්‍රචාරය කරපු සුවපති ඇමති තැනගේ ගෝලයා මේක ඉස්සරහට තල්ලු කරන්නේ සුවපති ඉදිරි ජනපති සටනට ගේන්නේ කියලා තිරය පිටුපස්සේ කතාවක් යන්න පටන් අරගෙන. වත්මන් ජනාධිපතිතුමත් සුවපති වෙලා ඉඳලා ජනාධිපති වුණ හින්දා ලෝක සම්මාන ලබාපු මේ සුවපතිටත් බැරි ඇයි කියලා උන්හැගේ හිතවත්තු අහනවලු. මේ කතාව දවසෙන් දවස සීරියස් කතාවක් වේගෙන යද්දි රටේ මහපුටු සටනට එන්න යන අලි පෙරමුණට සම්බන්ධ තවත් කීප දෙනෙක්ගේ හිත්තමාරු වෙලා එයාලා තැන් තැන්වල සුවපතිගේ වැඩ ගැන කතා කරන්න පටන් අරගෙනලු. සමහරු කොච්චර වැඩේ දුරදිගට ගෙනහිල්ලද කියනවා නම් ඒකාබද්ධ ලොකු ලොක්කන්ටත් සුවපතිගේ ගතු කියන්න පටන් අරගෙන කියලා ආරංචි. ඒ අනුව ළඟදිම ලොකු වැඩක් පත්තු වෙන්නලු යන්නේ. ඡන්දෙ කිට්ටු වෙනකොට හුඟක් අයගේ රාජයෝග මතු වෙනවා. මේකත් එහෙම කතාවක්. මේ රාජයෝග පින්වතා වයඹ පළාතෙන් තමයි කරලියට ආවේ. උන්නෙහි තරුණ ජනප්‍රිය හැඩ වැඩ කලාබර චරිතයක්. පක්ෂ ගණනාවක් මාරු කරලා පහුගිය දවසක හිටපු ලොකු මහත්තයාගේ පැත්තටත් ඉවාල්ලලා ආයෙමත් අනිත් පැත්තට පැන්න පොරක්. පහුගිය ඡන්දෙදී ලක්ෂ්‍ය පන්නලා මනාපගත්ත උන්නෙහි හිතන්නේ දැන් මේ මනාප ගණන හුඟක් ඉහළ නැගලා කියලාලු. ඒ අස්සේ තමයි එක්තරා දෛවඥයෙක් උන්නහට කියලා තියෙන්නේ ඉස්සරහට රාජයෝගයක් මතු වෙනවා කියලා. ඒ හින්දා ඒකට ගැළපෙන්න වැඩ කරන්න කියලාත් කියලා තිබුණා. මේ කතාව දෛවඥයා උන්නහට පෞද්ගලිකව කිව්වත් ඒක දැන් උන්නහේ විසින්ම වයඹ පළාතේ තමන්ගේ හිතමිත්‍රාදීන් එක්ක කියමින් ඉන්නවලු. පහුගිය දවස්වල වයඹ පැත්තේ දෙතුන් පොලකදීම රාජයෝග කතාව කියපු මුන්නහේ තමන් රටේ දෙවෙනි පුටුවට ගිහිල්ලා ඊළඟට මහ පුටුවටත් යන්න ට්‍රයි කරන බව ව්‍යංගයෙන්ම ප්‍රකාශ කරනවලු. ඒකට යන්න තියෙන හොඳම මාවත කපා ගන්න පුළුවන් රටේ ලොකු මහත්තයෙක් හිටියොත් පමණයි කියන මුන්නහේ ඒ හින්දා දැන් එතෙන්ට සෙට් වෙලා ඉන්නවලු. හැබැයි වෙන කොහෙන් හරි යෝගෙට පාර කැපුණොත් උන්නහේ නවතින්නේ එතන බවත් අමතක කරන්න හොඳ නෑ. ඔබ තාමත් අපිව subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බුවත් අලුත් videos දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.